Ayboan, ඔගොල් හැම දෙනාටම සුබ දවසක්. දැන් අපි දැක්කා 25 වෙනිදා, කියන්නේ අද දවසේ මේ මාකට් එක ඕපන් කරාට පස්සේ සති දෙකක විතර හොලිඩේ එකකින් විනාඩි 3ක් විතර පමණයි ට්‍රේඩ් වෙන්න පුළුවන්කම ලැබුණේ ක්ලෝස් කරා මාකට් එක. ඒ වගේම පොයින්ට් 600 ගානකින් ASPI ඉන්ඩෙක්ස් එක පල්ලෙහාට ආවා. ඉතින් සති දෙකක් විතර වහල් තිබිලා ඕපන් කරාට පස්සේ විනාඩි 3කින් ක්ලෝස් වෙනවා මාකට් එක පොයින්ට් 600 විතර පල්ලෙහාට ආවට ඇවිල්ලා. මේක මට පොඩ්ඩක් හිතුණා මේක මේ ටිකක් ඕවර් රියක්ෂන් එකක් වගේ කියලා නිකන්. කියන්නේ මෙච්චර ඩ්‍රොප් විය යුතු නැහැ වගේ කියලා අදහසක් තමයි මට තියෙන්නේ. ඒක ගැන මේ පොඩ්ඩක් කතා කරන්න හිතුවා මේ විදිහේ. මොකද ගොඩක් අය මට පේනවා අනවශ්‍ය විදිහට මේ කරන් සිනාරියෝ ගත එක්කලා මේ පැනික් වෙනවා වගේ. ඒකයි මේ ඩික්‍රීස් එකට හේතු සහ කන්ට්‍රිබියුටින් ෆැක්ටර්ස් මේ වගේ දේවල් ටිකක් කතා කරලා අවශ්‍යයව දැනුවත් කිරීමට තමයි අද මම මේ වීඩියෝ එක කරන්නේ. එතකොට ASPI එක ක්ලෝස් උනේ 7513 පොයින්ට් 621ක් ඩ්‍රොප් වෙනවා. සීට 7.64ක පල්ලෙහි වැසීමක්. S&P SL 20 2355.54 ක්ලෝස් වෙන්නේ. එතන පොයින්ට් 268.36ක් ඩ්‍රොප් වෙනවා. ඒ කියන්නේ 10.23. දැන් මේ මාකට් එක තුන් පාරක් අද හෝල් කරා. තුන් පාරක් හෝල් කරා. ඉතින් හෝල් කරන්න ප්‍රධාන ක්‍රයිටීරියා එක තමයි S&P SL 20 දර්ශකය 5%කින් වැටීම, 7.5%කින් වැටීම සහ 10%කින් වැටීම කියන එක. 10%කින් වැටුනහම තුන්වෙනි පාරට හෝල් කරනවා. ඊට පස්සේ එතනින් එහාට ඒ දවසේ ට්‍රේඩින් එකක් වෙන්නේ නැහැ. ඒක තමයි CAC පබ්ලිෂ් කරලා තියෙන ක්‍රයිටීරියා අනුව මාකට් හෝල් කිරීම සම්බන්ධ බලපාන නීති තුන S&P SL 20 දර්ශකය සම්බන්ධයෙන්. ඉතින් 10.23ක වැටිලා තමයි ඩ්‍රොප් වුනේ ක්ලෝස් වුනේ මාකට් එක. ටර්නෝවර් එක මිලියන 265යි, ෂෙයා වොලියුම් එක මිලියන 30යි. ඉතින් විනාඩි 3ක් ඇතුළත තමයි මේ ටර්නෝවර් එක සිද්ධ වුනේ. මට පේන විදිහට මේක සෑහෙන ඕවර් රියක්ෂන් එකක්. මොකද ගොඩක් අයගේ බලාපොරොත්තුව තියෙන්නේ කිනම් හෝ මිලකට පුළුවන් ලෙවල් එකකට එක්සිට් වෙලා මාකට් එකෙන් ෂෙයා තමන්ගේ මේ සල්ලි කීයක් හරි එළියට ගන්න වගේ මානසිකත්වයක තමයි ඉන්නේ ගොඩක්. මොකද අපි දැක්කා ගොඩක් ෂෙයාස් වල සෙල් සයිඩ් එක විතරයි ෂෙයාස් තිබුණේ, බයි සයිඩ් එක තිබුණේ නැහැ. බැලුවොත් මේ එක්ස්පෝ ලංකා, එතකොට LOLC, BILL මේ හැම ෂෙයාර එකම සෙලින් පැත්තේ තමයි ෂෙයාස් තිබුණේ, බයින් පැත්තේ තිබුණේ නැහැ. ඒ කියන්නේ බෝඩ් එක 120 30 ක්ලියර් වෙලා මේ පල්ලෙහාට ඇවිල්ලා තිබුණා. දැන් එක්ස්පෝ ලංකා නම් අපි දැක්කා 30%ක් ඩ්‍රොප් වෙලා තියෙනවා. ඉතින් සෙලින් පැත්ත සෙලින් තමයි තිබුණේ. තමන් පුළුවන් තරම් ඉක්මනින් මේක විකුණලා කීයක් හරි අතර ගන්නවා කියන මානසිකත්වයෙන් තමයි ගොඩක් අය ඉන්නේ කියලා පැහැදිලිව පේන්න තිබුණා මේක අනුව. නමුත් ඇත්ත වශයෙන්ම තමන්ගේ අතේ තියෙන්නේ නිකන් දේවල් නෙමෙයි. ඒ කියන්නේ නිකන් නරක් වෙනවා වගේ භාණ්ඩයක්වත්, අපි හිතමු නා මේ කුණු වෙන්න පුළුවන් මාළු කැල්ලක් වගේ එකක්වත් නැත්නම් වකරේ ලෙවලුවක්වත් ඒ වගේ දෙයක් නෙමෙයි. තමන් ගතේ තියෙන මූල්‍යවත්කම් සහ මේවා රිප්‍රසන්ට් කරනවා ලංකාවේ ගනුදෙනු කරන ව්‍යාපාර. ඉතින් මේ ව්‍යාපාරවලට తాවකාලිකව වගේ දේවල් මේ ඩිප්ස් වගේ එන්න පුළුවන්. නමුත් මේ ව්‍යාපාර සස්ටේනබල් විදිහට ඉස්සරහට කරගෙන යන බිස්නසස් ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේ සමාගම්වල කොටස් තමන් ඕන් කරනවා නම්, තමන් ගාව තියෙනවා නම් මේ විදිහට මේ නරක් වෙන සුළු දෙයක් අතේ තියෙනවා, මහා මහා ගිනේ එවිලෙන සුළු දෙයක් අතේ තියෙනවා වගේ ඉක්මනට විසික් කරලා දාන්න වගේ මානසිකත්වයකට යන්න එපා. ඒකෙන් තමන්ට විශාල මූල්‍ය අලාභ සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒකෙන කල්පනාවෙන් කටයුතු කරන්න. තමන්ට ලොකු ෆයිනෑන්ෂල් නීඩ් එකක් නැත්නම් තමන් ඉන්වෙස්ට් කරලා තියෙන තමන්ගේ අතිරේක මුදල් නම් කරුණාකරලා ඒ ෂෙයාස් තියාගෙන ඉන්න. මොකද මාකට් කියන ඒවා එක එක විදිහට එක එක අවස්ථාවල තීරණය වෙනවා. තමයි මේ කොටස් වල මිල ගණන් එක එක අවස්ථාව එක එක විදිහට තීරණය වෙනවා. ඉතින් ඒක මේ අපිට තීරණය කරන්න බෑ මේ
අද අඩු වුණා කියලා හෙටත් අඩු වෙලා මේක බිංදුවටම වැටලයි කියලා වගේ තීරණය කරන්න එහෙම තීරණය ගන්න එපා. හැමදේම ස්ටොක් මාකට් වල වෙන්නේ නැහැ. ඉතින් මේවා අද වටිනවා වගේ තමයි හෙට දිනේ ආපහු අප් වෙන්නත් පුළුවන්. ඒකෝර අද විකුණු පොය පුළුවන් තරම් අඩුවට හෙට වෙද්දි ගොඩක් දුක් වෙන්න හැකියාවකුත් වෙනවා. ඒ නිසා ඒකත් කල්පනාවෙන් තීරණ ගන්න ඕන කියන තමයි මගේ අදහස. හරි. හේතු කීපයක් මම කියන්න මේ මේ දැන් සති දෙකක් වහලා තිබිලි මාකට් එක පටන් ගත්තාම විනාඩි 3ක් ඇතුළත පොයින්ට් 800 ගානක කඩාගෙන වැටලා මාකට් එක මේ දවසටම වහන් සිද්ධ වෙච්ච ප්‍රධාන වශයෙන් මට බලපාන නෝටිස් වෙච්ච එකක් තමයි මේ panic of not being able to sell for many weeks. හරි. දවස් දෙකක් තිබුණා මේ සති දෙකක් මාකට් එක හොලිඩේස් කරලා තිබුණා. ඒ නිසා සති දෙකටම මට විකුණ ගන්න බැරි වුණා. අනේ අමේ මට නම් දැන් සෑහෙන ලොස් එකකුත් තියෙනවා සා මගේ මේ ලොස් එක දරා ගන්න බැරි වැඩි වෙන්නත් පුළුවන් ලොස් එකේ ඉඳන් කීයකට හරි ඕපන් වෙච්ච මොහොතේම මම දාලා يعني ඕඩර් එක 120ක් හරි කලින් ක්ලෝසින් ප්‍රයිස් එක වඩා 120ක් හරි අඩු වෙන හරි දාලා මම මේක විකුණ ගන්නවා කියලා අර පැනික් වෙලා තන්නේ කරම ඒ ඒ ඒ ඔස්සේ ගිය සෙල් කරපු කට්ටියකුත් මේකේ ඉන්නවා. ඒ තත්ත්වයක් බලපාලා තියෙන ප්‍රධාන වශයෙන්ම ඒක මේ විනාඩි 3ක් ඇතුළත මේ මාකට් එක ක්ලෝස් කරන්න. දෙවෙනි එක විදිහට මට හඳුනා ගන්න පුළුවන් worsening political developments of the country. يعني කන්ටික දැනට සිද්ධ වෙන political developments තාම එන්න එන්න worse වෙනවා. يعني කිසිම improvement එකක් අපිට පේන්නේ නැහැ. මම මේක මේ political risk එක manage කරන මේක එක challenge number 5 විදිහට මම මගේ මේ seminar එකේ මගේ වර්ක්ෂොප් එකේ මම කතා කරා. ඇත්ත වශයෙන්ම මේ පස්වෙනි චැලෙන්ජ් එක විදිහට ඉතින් ඒ தත්ත්වය තමයි දැන් උදා වෙලා තියෙන්නේ පොලිටිකල් ඩෙවෙලොප්මන්ට්ස් වර්ස් වෙන එකත් නිසා ආයෝජකයෝ ෂෙයාස් විකුණුවා විය හැකි ඉතාම අඩු මිල ගණන් වලට. තුන්වෙනි කාරණාව විදිහට හඳුනා ගන්න පුළුවන් no positive news for countries economic issues. කන්ට්‍රි එක දැනට තියෙන මේ economic issues වලට තාම positive news එකක් අපිට change එකක් තාම ඇවිල්ලා නැහැ. ඩොලර් එක පා කරා වුණා ඩොලර් එක තාමත් එන්නෙන්නම ඇප්‍රීෂিয়েට් වෙන ආකාරයක් පේන්න තියෙන්නේ. ඒ වගේම කන්ට්‍රි එකට එන්න රෙමිටන්සස් වල සැලකිලි වර්ධනයක් ඇති වෙලත් නැහැ. ඒ වගේම තිබුණා වගේම තෙල් නැව ටිකට ගෑස් නැව ටිකට ගෙවා ගන්න ඩොලර් නැති ඉෂුව එකක් තාම එහෙම තියෙනවා. පෝලිං ඒ ටික තාම ඒ වගේම කන්ටිනියු වෙනවා. ඒ එතන පැත්තෙනුත් කිසිම පොසිටිව් අඩු ගන්න සුළු වශයෙන් හරි ඉම්ප්‍රූවමන්ට් එකක් පේන්නේ නැති නිසා ඒකත් හේතු වෙන්න පුළුවන්. වගේ කාලයක් වහලා කියලා මාකට් එක ඕපන් කරද්දී තමන්ගේ අතේ තියෙන ෂෙයාස් ඩම් කරන්න. හතරවෙනි හේතුව විදිහට මට හිතා ගන්න පුළුවන් මේ මාජින් ප්‍රෙෂර්ස් ඉතින් මාජින් ප්‍රෙෂර් එක ඇග්‍රිවේට් වෙලා ඒ අනුව වෙන පැනික් ෆීලින් එක. දැන් අපේ නිවුස් වල තියෙන ගොඩක් අය කියලා තියෙනවා කියලා මාජින් එක එච්චර ඉන්ෆෝස් කරන්නේ නැහැ කියලා. නමුත් එහෙම වුණත් දැන් මාජින් එකේ ඉන්න අයට ඒ තියෙන පීඩනය කොහොමත්ම දරා ගන්න අමාරුයි. ඒගොල්ලෝ විකුණන්නේ නැහැ කියලා කිව්වත් නමුත් ඉදිරියේදී තවත් වැඩිනොත් එහෙම තමන් මීටත් වඩා අඩු ගානකට විකුණලා මාජින් සෙටල් කරන්න වෙයි කියන බයෙ ඉන්න නිසා ඒකවලුත් පෙළමෙනවා. පළවෙනි දවසේම හරි ගමන්නේ පුළුවන් තරම් ගානකට විකුණලා මේ තමන්ගේ මාජින් එක යම් කිසි ප්‍රමාණයක් හරි සෙටල් කරගන්න. ඉතින් මේ තත්ත්වයක් බලපාන්න පුළුවන් ඒ මේ අද දිනේ ඇති වෙච්ච මේ පොයින්ට් 700 ගානක විතර ඩ්‍රොප් එකට කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ. මේ වගේ හේතු කීපයක් අපිට හිතා ගන්න පුළුවන් මේ විදිහට මේ ගොඩාක් ලොකු ස්ටීප් ඩික්‍රීස් එකකට ඇත්තටම මට හිතෙන්නේ ගොඩක් හොඳ සමාගම් තියෙනවා මේ විදිහට වැටිච්චි. ඉතින් මේවා මේ සමාගම් මේ හේතු නිසා විකුණා දැමීම සහ විකුණා දමලා අධික ලාභයක් ලබා ගැනීම සමහර අයට 70 80 ලාභ තියෙනවා. ඒවා රියලයිස් කිරීම වෙනුවෙන් මේ විදිහට විකුණා දැමීම මං හිතන්නේ අපරාධයක් විදිහට තමයි මට හඳුන්වන්න තියෙන්නේ. ඉතින් කවුරු කවුරුත් ඒක නොකර පොඩ්ඩක් ඉවසීමෙන් අල්ලන් ඉන්නවා නම් මගේ වීකෙන්ඩ් වීඩියෝ එකේ මම කියපු විදිහට ඉවසීමෙන් තියාගෙන ඉන්නවා නම් අපිට ඉදිරියේදී මීට වඩා හොඳ සැනසීමක් රිසල්ට් එකක් ගන්න පුළුවන් කියලා තමයි මම හිතන්නේ. දැන් මේ වගේ තත්ත්වයක් මේ සැරේ විතරද ඇති වුනේ CS එකේ මීට කලින් ඇති වෙලා තිබුණ නැද්ද කියලා පොඩ්ඩක් බැලුවොත් එimhe මම ගෙනියනවා ඔයගොල්ලන්ව 2020 මේ මාසෙට කොවිඩ් patients ලා වාර්තා වෙලා මුළු රටම ලොක්ඩවුන් කරපු වෙලාවෙදි තියලා මාසෙකමාරක් විතරට වහලා තිබ්බා. ඒ රට වහලා තිබ්බට පස්සේ එක දවසක් CS එක අරිනවා. තප්පර 37යි ගණදෙනු සිද්ධ වුනේ. 37 days 37 seconds සමය තිබුණේ ගණදෙනු උනේ. පොයින්ට් 180ක් drop වෙනවා මාකට් එකේ දත් බොහොම අඩු turnover එකකට. තප්පර 37යි ගණදෙනු සිද්ධ වුනේ මාකට් එක වහන්න සිද්ධ වුණා මේ criteria එක අනුව S&P
ඉන්ඩෙක්ස් එක පල්ලට වෙල්ලා එතකොට ෝල් ෂෑ ප්‍රයිස් ඉන්ඩෙක්ස් එක පොයින්් එකසි අසූකින් ඩ්‍රොප් වුණා ඒ දවසේ. හරි මේක ඊට කලුත් වෙලා තිෙන ඒක වුණේ තප්පර 37යි දැන් ඊයේ නම් අද අද නම් අද දවසේ නම් විනාඩි 3ක් විතර ට්‍රේඩ් වුණානේ මේ දවසේ තිබුණේ තප්පර 37යි ඩ්‍රොප් වුණා මාකට්. හැබැයි ඩ්‍රොප් වුණාට අනිත් පැත්තෙන් ඊට පස්සේ තව දවස් දෙක තුනක් යද්දි මාකට් එක ආපහු රිකවර් වෙලා අප් මූමන්ට් එක ගිහිල්ලා තියෙනවා කියලා ඔයගොල්ලන්ට පේනවා මේ කොවිඩ් තත්ත්වයත් එක්ක. දැන් වර්තමානයේ තියෙන්නේ කොවිඩ් නෙමේ පොලිටිකල් ඉන්ස්ටැබිලිටි මැක්‍රෝ ඉකොනොමික් ඉෂුස් මේ සියල්ලම ඇග්‍රිගේට් වෙලා තියෙන්නේ මේවට ලොง ටර්ම් සොලියුෂන් අවශ්‍ය වෙන මොහොතක තියෙන නිසා මේ මෙච්චර ඉක්මනටම රිකවරි කියලා හිතන්න තමයි. නමුත් ගොඩක් වැඩනට පස්සේ මාකට් එක පොඩි පොඩි හරි රිකවරි එකක් ඉස්සරහට බලා ගන්න පුළුවන් ටිකක් කාලයක් ගිහිල්ලා. ඒ නිසා ඒකන අර පොසිටිව් මයින්ඩ්සෙට් එකෙන් බලන්න පුරුදු වෙන්න. නේද? එතකොට ගොඩක් ප්‍රශ්න වලට විසඳුම් හොයාගන්න ලේසි වෙයි. පැනික් වෙලා ලොකු අතිවිශාල ෆයිනෑන්ෂල් ලොසස් ගන්නවට වඩා. හරි? මට මේකෙන් ගියේ මේ වීඩියෝ ගේන්න ඕන පණිවිඩය යන්නේ ඒකයි. පැනික් වෙලා තමන්ගේ අතීතයේ ෂෙයාර්ස් විකුණලා දරමන්ට දැනටත් තියෙන ලොස් එක 70 80 තියෙන පේපර් ලොස් එක රියල් ලොස් එකක් බවට කන්වර්ට් කරගන්න නැති වෙන්න තමන්ගේ මනස හදාගන්න මානසික තත්ත්වේ ශක්තිමත් කරගන්න කියලා තමයි මම ඔයාලට දෙන්න තියෙන පණිවිඩය. ඉන්ෆ්ලේෂන් ප්‍රූෆ් ස්ටොක්ස් මම කරලා තියෙන වීඩියෝ එක තියෙනවා කරලා තියෙන මේ සෙමිනා එකේ වීඩියෝ එක කැමති අයට මේක ගන්න පුළුවන්. මේක මම කතා කරනවා ඇසට් 18ක් ඒකෙන් ඇසට් 15ක පෝට්ෆෝලියෝ එකක් හදලා තියෙනවා. මේක කරන් මාකට් ප්‍රයිසස් වලට PE එක 3.9 විතර වගේ මාකට් PE එකත් එක්ක බලලා 50% ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් කැමති අයට මට ඊමේල් එකක් එවන්න slgseminar@gmail.com කියලා. එතකොට පර්චේස් කරන විදිය ගැන ඉන්ස්ට්‍රක්ෂන්ස් මට හිමන්න පුළුවන්. හොඳයි. එහෙනම් බොහොම ස්තුතියි. සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය ඉන්නවා නම් channel එක subscribe කරන්න. ලයික් කරන්න වීඩියෝ එකට හොඳ නම් ඒ වගේම යාළුවන්ටත් බලන්න කන්ටෙන්ට් එක හොඳ නම් ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් බොහොම ස්තුතියි. නැරඹුවට තවත් වීඩියෝ මම ඔයගොල්ලන්ගේ සටහන් වෙනවා. ඒක හැමෝටම ජය. පරිස්සමෙන් ඉන්න.